පොළොන්නරුව කඳකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර පෙරේදා රාත්‍රියේ ගැටුමක් හටගත්තා. ඒ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන්. එම ගැටුම අවස්ථාවේදී කඳකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් පිරිසක් පලා ගොස් තිබුණා. එලෙස පලා ගිය රැඳවියන් 30 දිනක සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ අතර එම ගැටුම අතරතුර තවත් රැඳවියන් 218 දිනක වැලිකන්ද සේනපුර පිහිටි පුනරුත්ථාපන කඳවුර වෙත යොමු කිරීමටයි ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණා. එලෙස යොමු කළ රැඳවියන් 20 දෙනෙකුට ඊයේ පස්වරුවේ කඳවුරෙන් පලා ගොස් තිබුණා. ඊයේ රාත්‍රියේ වන විට ඉන් 16 දෙනෙකු යලිත් ආරක්ෂක අංශ බහරයට ගැනීමට හැකි වූ බවයි ආරක්ෂක අංශ පැවසුවේ. ඉන් 4 දෙනෙකු තවමත් සොයාගෙන නැහැ. මෙම සිද්ධියට සම්බන්ධව රැඳවියන් 201 දෙනෙකු මෙවැනි විට පොලිස් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ ඒ ගැන අදහස් දක්වපු පුනරුත්ථාපන කොමසාරිස් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි. කුටිගාබු කොටසක් අපි එතන වෙනස් කළා සේනපුර කඳවුරට එතනට ගිය අවස්ථාවේ එතන එගිය කට්ටිය එතන පොඩි කලබලයක් ඇති කරලා දුන්නේ එතන ඒගොල්ලන්ට ඉන්න පහසුකම් මදි කියලා. අතර ඒක හදිසි අවස්ථාවක් නිසා තමයි එකලේ කරලා එතනින් 20 දිනක් එළියට පැනලා ගිහලා ගියා. අපිට පුළුවන් වුණා ඊයේ රාත්‍රී වෙනකොට ඒ 16 දිනක් නැවත අපිට පුනරුත්ථාපන කඳවුරට රැගෙන එන්න එතන තත්ත්වය දැනට පාලනය වෙලා තියෙන්නේ. ඒතර කඳකාඩු තත්ත්වය දැනට පාලනය වෙලා තියෙන්නේ එතන 201 දෙනෙක් ඊයේ පොලිසිය බාරට ගත්තා උසාවියට ඉදිරිපත් කරන්න කලාකාර ලෙස හැසිරීමත් දේපළ වලට අලාභාට ගිරීමත් නිසා ඒ අය උසාවියට ඉදිරිපත් කරන්න කටයුතු කරන පොලිසි මාර්ගයෙන් අනිත් අය දැනට තමුන්ගේ වැඩ කටයුතු කරගෙන සාමාන්‍ය පරිදි වැඩ කටයුතු කරගෙන යනවා පුනරුත්ථාපන මධ්‍යස්ථානවල. ඒ අනුව මේ වන විට කඳවුරු වලින් පලා ගොස් තවමත් සොයාගෙන නැති මුළු රැඳවියන් සංඛ්‍යාව 34ක්. ඔවුන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී අධිකරණ නියෝග මත රඳවා ඇති පුද්ගලිනුයි පොළොන්නරුව කඳකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා ඇත්තේ.